පාඩම් කරනකොට එහෙම නැත්නම් ගණන් හදනකොට මේ එන නිින්ද පරාජය කිරීමට ඔයාට තාම බැරි වෙලාද කොහොමද ඒක ජයග්‍රහණය කරන්නේ අද මම මේ වීඩියෝ එක හරහා ඔයාට වටිනා උපදෙස් 10ක් දෙනවා ඒ 10 ෆලෝ කරොත් ඔයාටත් පුළුවන් පාඩම් කරනකොට ගණන් හදනකොට එන නිදිමත පහසෙම පරාජය කරන්න ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙනවා කොහොමද අපි පාඩම් කරනකොට එහෙම නැත්නම් ගණන් හදනකොට එන නිදිමත පහසෙම පරාජය කරන්න කියලා පළවෙනිම දේ තමයි ඔයාලා දැනගන්න ඕනේ ඇයි අපට නිදිමතක් එන්නේ කියලා. අපි දන්නවා නම් ගිමල්ලි ගොඩක් වෙලාවට විභාගයක් ලං වෙනකොට නිදිමත එන්නේ වැඩි වෙනවා. ඒ වගේම විභාගයක් අවසන් වුණාට පස්සේ නිදිමත අපට ගාණක්වත් නැහැ. අපට රැ වෙනකන් ඕන වෙලාවක් ඉන්න පුළුවන්. ඉතින් මේ දෙක සංසන්දනය කරලා බැලුවොත් හැමදේම තීරණය කරන්නේ ඔයාගේ හිත. ඔයාගේ හිතට පුළුවන් ඔයාට ඕන ඉලක්කය ඔයාට ලබා දෙන්න. ඉතින් ඔයා එක්සෑම් එකට බයයි නම් ඔයා එක්සෑම් එකට සූදානම් නැත්නම් ගොඩක් වෙලාවට ඔයාගේ හිත ඔයාට කියනවා දැන් නිදා ගන්න. දැන් ඇති හැරලා හිටියා. පාඩම් කරා කියලා ඔයාට එක්සෑම් පාස් වෙන්න බෑ කියලා ඔයාගේ හිත ඔයාට කියනවා. එතකොට ඔයා ඒකට ඇහුම්කන් දීලා ඔයා නින්ද කියන දේ බාර අරගෙන ඔයා නිදා ගන්න පෙළඹෙනවා. ඒක තමයි පළවෙනිම කාරණේ වෙන්නේ. දෙවෙනි කාරණේ තමයි ඔයා ගොඩක් වෙලාවට එක්සෑම් එකක් ලං වෙනකොට ඔයාගේ තියෙන මානසික ආතතිය ගොඩක් වැඩි වෙනවා. එතකොට ඔයාට තේරෙනවා ඔයාට ගොඩක් පාඩම් කරන දේවල් තියෙනවා. ඔයාට ගණන් හදන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. ඉතින් මේ වගේ දැනුණාට පස්සේ ඔයාට තේරෙනවා මේ තියෙන පුංචි කාලය ඇතුළත ඔයාට මේ වගේ විශාල දැනුම් සම්භාරයක් ලබා ගන්න හැකියාවක් නැහැ. ඉතින් මේ වගේ වෙලාවටත් ඔයාගේ හිත එහෙම නැත්නම් ඔයාගේ මනස කියන ඔයාට ඔයාට දැන් බෑ. ඔයාට වෙලාව මදි. ඔයාට හොඳම දේ තමයි මේ වෙලාව කාලකන්ණි කරන්න නැතුව නිදා ගන්න එක කියලා ඔයාගේ හිත ඔයාට පොඩි මැසේජ් එකක් දෙනවා. ඉතින් ඔයයකට සම්බන්ධ වුණොත් ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම පරාද වෙනවා. ඉතින් ඒක නිසා අද මම මේ වීඩියෝ එක හරහා ඔයාට වටිනම ට්‍රික්ස් 10ක් ඔයාට කියලා දෙනවා. උපදෙස් 10ක්. මේ උපදෙස් 10 පිළිපැද්දොත් ඔයාට පුළුවන් ඔයාට එන නිදිමත සම්පූර්ණයෙන්ම පරාජය කරන්න. ඉතින් අපි දන්නවා ඕනම මිනිස්සෙක් එහෙම නැත්නම් ඕනම ජීවියෙක් යම්කිසි දෙයක් කාලයක් තිස්සේ කරනකොට එයා යම්කිසි වෙහෙසකටපත් වෙනවා. ඉතින් මේ වෙහෙසට ප්‍රතිඵලයක් වශයෙන් සැලකිය යුතු නිින්දක් අනිවාර්යයෙන්ම අපේ ජීවිතේට අත්‍යවශ්‍ය වෙනවා. නමුත් ගොඩක් නංගිලා මලිලා කරන්නේ මේ සැලකිය යුතු නිින්ද කියන එක වරදවලා තේරුම් අරන් සීමාව ඉක්මවා ගින් එයාලා නිින්දට ඇබ්බැහි වෙනවා. ඉතින් ඒක තමයි ගොඩක් නංගිලා මල්ලා එක්සෑම් එකක් ලං වෙනකොට නිින්දට ගොඩක් පෙළඹෙන්න හේතුව වෙන්නේ. ඉතින් එයාලා පුරුද්දක් වශයෙන් කාලයක් තිස්සේ නිින්ද කියන එක පුරුදු කරපු නිසා එයාලට එක්සෑම් එක ලං වෙනකොට එන ආතතියත් සමග නිින්ද සඳහා ගොඩක් ආශාවක් එහෙම නැත්නම් වැඩි නැඹුරුවක් දක්වනවා. ඉතින් අපි දන්නවා ඔයා පාඩම් කරනකොට එහෙම නැත්නම් ඔයා ගණන් හදන වෙලාවට ඔයාට නිින්දක් එන එක ඔයාට විතරක් නෙවෙයි ලෝකෙ ඉන්න හැමෝටම සිද්ධ වෙන දෙයක්. ඉතින් සමහර අයට හැකියාවක් තියෙනවා මේ නිින්ද පරාජයපත් කරන්න. තවත් සමහරෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ නිින්ද පරාජයටපත් කරන්න. ඉතින් නිදිමතක් දැනෙනකොට පාඩම් කරන වෙලාවට විශේෂයෙන්ම ඔයාට කරන්න ක්‍රම දෙකක් තියෙනවා. ඔයාට ෆලෝ කරන්න මෙතඩ්ස් දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි ඔයාට නිදිමතක් එන සෑම අවස්ථාවකම ඔයාගේ පොත් ටික වහලා ඔයා ඇද්දට ගිහලා නිදා ගන්න එක. දෙවෙනි එක තමයි නිදිමතට එරෙහිව වැඩ කරන එක. හරියට නිකන් හමුදාවක් එයාලගේ විරුද්ධවාදීන්ට එරෙහිව ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා වගේ ඔයාටත් සිද්ධ වෙනවා මේ නිදිමත කියන රකුස එහෙම නැත්නම් ඒ පරාජයට පෙළඹවන දෙය ඔයාට වළක්වා ගන්න. ඉතින් ඒක නිසා මේ පරාජය කියන රකුස එහෙම නැත්නම් මේ නිදිමත කියන රකුස ඔයාට නැති කරන්න නම් ඔයාට සිද්ධ වෙනවා නම් ගිමල්ලි නිදිමතක් කියන සෑම අවස්ථාවකම මේ නිදිමතට එරෙහිව සටන් කරන්න. ඉතින් මම අද කියලා දෙන්නේ නිදිමතක් වෙන අවස්ථාවකදී පොට් ටික වහලා ලස්සනට ඇඳට ගිහිල්ලා පෙරවගෙන නිදා ගන්න කියන එක නෙවෙයි. ඒක කරන්නේ ගොඩක් කම්මැලි අය. එහෙම නැත්නම් ලෝකේ පරාජයට පත් වෙන අය තමයි ඒ ක්‍රියාවලිය කරන්නේ. ඉතින් මගේ වීඩියෝස් බලන කිසිම කෙනෙක් පරාජයට පත් වෙනවට මම කැමතිත් නැහැ, ඔයා කැමතිත් නැහැ. ඉතින් ඒක නිසා මගෙත් එක්ක එකතු වෙන්න මේ ක්‍රම 10 ෆලෝ කරන්න. ෆලෝ කරත් ඔයාට පුළුවන් මේ නිින්ද පරාජයට පත් කරලා ඔයාගේ ජීවිතේට හමු වෙන ඕනම අභියෝගයක් පහසුවෙන්ම ජයග්‍රහණය කරන්න. ඉතින් එතනදී දෙවෙනි එක තමයි මම අද වීඩියෝ එකදී කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි ඔයා පාඩම් කරනකොට එහෙම නැත්නම් ඔයා ගණන් හදනකොට ඔයාට එන නිදිමත කොහොමද අපි පරාජය කරන්නේ කියලා. ඉතින් ඒකට ක්‍රම 10ක් තියෙනවා. ඉතින් මේ කාරණා 10න් පළවෙනි කාරණේ තමයි ඔයා පාඩම් කරන ස්ථානය එහෙම නැත්නම් ඔයා පාඩම් කරන කාමරේ හොඳට ලයිට්ස් එහෙම නැත්නම් හොඳට දීප්තිමත්ව පවත්වා ගන්න ඕන. ඉතින් ඒකට හේතුව තමයි නංගි මල්ලි. ඉතින් අපි ගොඩාක් කාලයක් තිස්සේ දන්න දෙයක් තමයි අපේ දෙමව්පිය අපට කියලා දීලා තියෙනවා අඩ අඳුරේ පාඩම් කරන්න එපා කියලා. ඉතින් මේකට ඇත්තම හේතුව තමයි නංගි මල්ලි අඩ අඳුරේ පාඩම් කරනකොට ඔයාගේ S2 නිදිමතට ගොඩක් බර වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ මනස කියනවා දැන් ආලෝකය එන්නේ අඩු වෙනවා. ආලෝකය අඩු වෙනවා කියන්නේ දැන් ඔයාට නිදා ගන්න කාලය හරි ඉක්මනට පොට් ටික වහලා ගිහිල්ලා නිදා ගන්න කියලා ඔයාගේ මනස ඔයාට කියනවා. ඉතින් මේක නිසා අඩු දීප්තියක් යටතේ එහෙම නැත්නම් අඩු ලයිට් එළියක් යටතේ පාඩම් කරනවා නම් ඔයා දැන්ම ඔයාගේ කාමරේට ලොකු ආලෝකයක් ලැබෙන බල්බ් එකක් දාගන්න. ඉතින් එහෙම වුණොත් ඔයාට පුළුවන් ඔයාට එන නිදිමත පහසුවෙන්ම පරාජය කරන්න. දෙවෙනි කාරණේ තමයි පාඩම් කරනකොට ඇඳේ වාඩි වෙලා එහෙම නැත්නම් ඇඳේ හාන්සි වෙලා පාඩම් කරන්නේ නැතුව
පුටුවකට ඇවිල්ලා පාඩම් කරන කියන එක. ඉතින් ගොඩාක් නංගිනම් අල්ලා මම දැකලා තියෙන කරන වැරද්දක් තමයි පොත් ටිකත් අරන් ඇඳට ගිහිල්ලා හාන්සි වෙලා එහෙම නැත්නම් නිදාගෙන වගේ පාඩම් කරනවා. ඉතින් මේකෙන් කියන්නේ මොකද්ද නංගි මල්ලි? ඔයාගේ මනස නිින්දට කෙමෙන් කෙමෙන් ලං වෙනවා කියන එක. එතකොට ඔයාගේ මනස කියනවා දැන් ඔයා ඉන්නේ ඇඳේ ඇඳේ සුදුසු නැහැ පාඩම් කරන්න අපි පොඩ්ඩක් නිදාගමු කියලා. ඉතින් ඔයා ඒකට ගොඩක් ඒ වෙලාවේ කැමති. මොකද ඔයා හදන්නේ ගණන්. එහෙම නැත්නම් ඔයා මොන හරි දෙයක් පාඩම් කරනවා. එතකොට ඔයාගේ මනස ඔයාට කියනවා අපි දැන් ඉන්නේ ඇඳේ ඇඳ කියන්නේ නිදා ගන්න සුදුසු තැනක්. ඉතින් ඒක පාඩම් කරන්න සුදුසු තැනක් නෙවෙයි. ඉතින් ඒක නිසා ඔයාගේ මනස ඔයාට ටග් ගාලා මැසේජ් එකක් දෙනවා නම් ගියේ මල්ලියේ නිදා ගන්න කියලා. ඔයා ඒ වෙලාවේ නිදා ගන්න කියන වචනේ දැනෙනකොටම මාර සතුටුයි. ඉතින් ඒ වගේ වෙලාවට ඔයා ටග් ගාලා පොට් ටික අනිත් පැත්තට දාලා ඔයා නිදා ගන්නවා. ඒක තමයි ඔයා කරන පළවෙනි වැරද්ද. ඉතින් ඔයා ඇඳට ගිහින් පාඩම් කරන්නේ නැතු ඔයා පුටුවට ගිහලා නිවැරදි ඉරියව්වකින් වාඩි වෙලා පාඩම් කරොත් ඔයාට පුළුවන් නිදිමත පරාජය කරන්න. මොකද ඔයාගේ මුළු ශරීරයෙම සක්‍රීය වෙලා තියෙන්නේ. ඉතින් එහෙම සක්‍රීය වෙලා තියෙනකොට ඔයා පාඩම් කරන්නේ මොනවාද? ඒ සියලුම දේ ඔයාගේ යටිහිතට ගිහිල්ලා මනසේ හොඳින්ම තැම්පත් වෙනවා. ඉතින් ඒක නිසා ගණන් හදනකොට හරි වෙන විශයක් පාඩම් කරනකොට හරි ඔයා වැරදිලා ඇඳට ගිහිල්ලා නම් පාඩම් කරන්න එපා නම් ගිය මල්ලි. එහෙම කරන්නේ ජීවිතේ පරාජය වෙන්න කැමති අය. එහෙම නැත්නම් කාගේ හරි පළියට ජීවත් වෙන අය. ඉතින් මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝම ගැන මම දන්නවා. ඔයාලට ඇත්තටම ඉගෙන ගන්න ලොකු ආශාවක් එහෙම නැත්නම් ලොකු කැමැත්තක් තියෙනවා. ඉතින් මගේ වීඩියෝස් බලන ඔයාලා කිසිම වෙලාවක පොතක් අරගෙන ගණන් හදන්න හරි වෙන විෂයක් පාඩම් කරන්න හරි ඇඳට යන්නේ නැහැ කියලා මම දන්නවා. ඉතින් ඒක නිසා මම මේ වෙලාව දෙන වැදගත්ම වැදගත් ට්‍රික් එක තමයි ඇඳට යන්න එපා පාඩම් කරන්න ගණන් හදන්න හැම වෙලාවම පුටුවක වාඩි වෙලා මේසයක් ළඟ ඉඳගෙනම පාඩම් කරන්න පුරුදු වෙන්න. එහෙම වුණොත් ඔයාට එන නිදිමත සම්පූර්ණයෙන්ම නැති කර ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් අපි බලමු තුන්වෙනි කාරණය මොකද්ද කියලා. තුන්වෙනි කාරණේ ගොඩක් නංගිලා මල්ලිලා මගෙන් අහපු දෙයක්. ඒ තමයි රාත්‍රියේ පාඩම් කරනකොට රාත්‍රී ආහාර වේල ගත්තට පස්සේ එන නිදිමත කොහොමද පරාජයටපත් කරන්නේ කියලා. අපි දන්නවා ගොඩක් වෙලාවට රැයට කෑවට පස්සේ සාමාන්‍ය මිනිස්සු වර්ගයාගේ ස්වභාවය නිදිමතක් එනවා. ඉතින් මේ නිදිමත පරාජයටපත් නොකරත් ඔයාට ජීවිතේ ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයාගේ ළඟ එන එක්සෑම් එක පාස් වෙන්න ඔයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මම මේ වෙලාව දෙන වැදගත්ම වැදගත් ට්‍රික් එක තමයි ඔයා පාඩම් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා ගණන් හදන කෙනෙක් නම් ඔයාට රාත්‍රී පාඩම් කරන්න අවශ්‍යයි නම් එහෙම නැත්නම් ඔයා රාත්‍රී පාඩම් කරන කෙනෙක් නම් රාත්‍රී සඳහා ලබා ගන්නා ආහාර වේල යම් කිසි ප්‍රමාණයකට විතරක් ඒ කියන්නේ ප්‍රමාණාත්මක විදිහට විතරක් ජීවත් වීම සඳහා විතරක් කොටිම කිව්වොත් ආහාරය ගන්න. එහෙම වුණොත් ඔයාට පුළුවන් රැට එන නිදිමත එහෙම නැත්නම් කෑවට පස්සේ එන ලොකු නිදිමත නැති කරගන්න. රැට ආහාර ගත්තට පස්සේ වෙන ක්‍රියාවලිය මම ඔයාට සරලව පැහැදිලි කරලා දෙන්නම්. රාත්‍රී කාලයේ කියන්නේ නම් ගිමල්ලි මුළු දවසම අපි ගොඩක් වැඩ කරලා මහන්සි වෙලා තෙහෙට්ටුවෙන් ඉන්න වෙලාවක්. ඉතින් අන්නේ තෙහෙට්ටුවෙන් ඉන්න වෙලාවට රාත්‍රී ආහාර වේල ගත්තට පස්සේ ඔයාගේ ඇස් කෙමෙන් කෙමෙන් පියවෙන්න බලනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි රාත්‍රී ආහාරයේ වැඩිකම. ඒ කියන්නේ අධික ආහාර වේලක් රාත්‍රියට ගත්තොත් නෝමලි නිදිමතක් එනවා. ඊට අමතරව ඔයා රාත්‍රී පාඩම් කරන නිසා ඔයා මුළු දවසෙම කරපු වැඩවල මහන්සියක් දරාගෙන තමයි ඔයා රැයට වැඩ කරන්නේ. ඉතින් ඒ කියන දෙකම නිසා ඔයාට කෑමෙන් පස්සේ ලොකු නිදිමතක් එනවා. ඉතින් ඒක නිසා ඔයාට කෑමෙන් පස්සේ පාඩම් කරනවා නම් ඔයාට සිද්ධ වෙනවා නම් ගෙමල්ලි රාත්‍රී ආහාරය සඳහා යම් කිසි ප්‍රමාණාත්මක විදිහට ඔයාට සුදුසු ආහාර වේලක් ලබා ගන්න එක. ඉතින් අධික ආහාර වේලක් ලබා ගත්තොත් එන අධික නිදිමත ඔයාට කොහෙත්ම පරාජයටපත් කරන්න බෑ. එතකොට ඔයා අනිවාර්යෙන්ම නිින්දට යනවා කිසිම කතාවක් නැහැ. ඉතින් ඒක නිසා ඔයා රැට පාඩම් කරනවා නම් අනිවාර්යෙන්ම මතක තියාගන්න රාත්‍රියට අධික ආහාර වේලක් ගන්න එපා. මොකද ඔයා අධික ආහාර වේලක් ගත්තට පස්සේ ඔයාට එන නිදිමත එහෙම නැත්නම් ඔයාගේ ඇස් පියවෙන්න බලන එකට විරුද්ධව ඒ කියන්නේ ඇස් දෙක අරගන්න ඔයාට ලොකු ශක්තියක් ඔයාට හිතලා යොමු කරන්න වෙනවා. ඉතින් ඒ විදිහට ඔයාගේ ඇස් දෙක පියවෙන්න බලනකොට මේ විදිහට ඔයාට සිද්ධ වෙනවා හිතලා හෝ නොහිතලා ඔයාගේ පාඩම් කරන්න තියෙන ශක්තියෙන් කොටසක් විශාල කොටසක් යොමු කරන්න ඔයාගේ ඇස් දෙක ඇරලා තියාගන්න. අපි දන්නවා ඇස් දෙක පියවෙනකොට ඇස් දෙක අරගන්න ගොඩක් අමාරු වෙනවා නංගි මල්ලි. ඉතින් එතකොට ඔයාට ලොකු එනර්ජි එකක් ලොකු ශක්තියක් දෙන්න ඕනේ පියවෙන ඇස් දෙක ඇරලා තියාගන්න. මොකද ඇස් දෙක ඇරලා තිබ්බොත් තමයි ඔයාට ගණන් හදන්න හරි පාඩම් කරන්න හරි හැකියාවක් ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මම තුන්වෙනි කාරණේ විදිහට කියන්නේ රාත්‍රී ආහාරය ගන්නකොට ඔයා අධික ආහාර වේලක් ගත්තොත් ඔයාගේ ඇස් දෙක පියවෙන එකට විරුද්ධව ඔයාට ලොකු ශක්තියක් දෙන්න වෙනවා ඇස් දෙක ඇරලා තියාගන්න. එතකොට ඔයාට පාඩම් කරන්න ඉතුරුනේ පොඩි ශක්තියක් විතරයි. එතකොට ඔයා ඇත්තටම පාඩම් කරොත් අධික ආහාර වේලකින් පස්සේ ඔයා පාඩම් කරන දේ ඇත්තටම ඔයාගේ මනසට යන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක නිෂ්ඵල කාරණයක් වෙනවා අධික ආහාර වේලක් ගත්තට පස්සේ ඔයා පාඩම් කරන එක. ඉතින් ඒක නිසා මම මේ වෙලාව කියන වැදගත්ම කාරණේ තමයි ඔයා පාඩම් කරන කෙනෙක් නම් මම දන්නවා ඔයා පාඩම් කරන කෙනෙක් කියලා විශේෂයෙන්ම. ඉතින් ඒක නිසා ඔයාට රාත්‍රී ආහාර වේල යම් කිසි ප්‍රමාණයකට විතරක් ගන්න සිද්ධ වෙනවා. ඒක තමයි මම
මේ වෙලාව දෙන වැදගත් තුන්වෙනි කාරණේ වෙන්නේ. අපි දැන් බලමු ඊළඟ හතරවෙනි කාරණේ මොකද්ද කියලා. හතරවෙනි කාරණේ තමයි ගොඩාක් දෙනෙක් අමතක කරන දෙයක්. ඒ තමයි වතුර ගොඩක් බොන්න කියන එක. වතුර ගොඩක් බිව්වට පස්සේ නංගිමල්ලි අපි දන්නවා විනාඩි කිහිපයකට පස්සේ අපට වොෂ්රූම් යන්න සිද්ධ වෙනවා. වොෂ්රූම් යන්න වෙනවා කියන එකේ තේරුම මොකද්ද? අපි පාඩම් කරන පුටුවේ වාඩි වෙලා මේසයක් ළඟ ඉඳගෙන පාඩම් කරනකොට අපට ජම්ප් කිසි වෙලාවකට පස්සේ අපට වොෂ්රූම් යන්න සිද්ධ වෙනවා. එතකොට අපි එතන ඉන්නේ නැහනේ. අපට අනිවාර්යයෙන් යන්න වෙනවා. එතකොට අපේ මනස එක තැනක ඉඳලා තව තැනකට ගිහිල්ලා තමයි ආයෙත් පාඩම් කරන තැනට එන්නේ. ඒ විතරක් නෙවෙයි අපි එකම ඉරියව්වෙන් පාඩම් කරනකොට ඒ ඉරියව්ව වෙනස් කරලා ආයෙත් අපේ ඉරියව්වට එන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් ඒක ලබා දෙන ක්‍රියාවලියක් තමයි මේ වතුර බොන්න කියන එක. ඉතින් වතුර බොන එකේ ජීව විද්‍යාත්මක පදනමකුත් තියෙනවා. ඉතින් මම මේක මේ වෙලාව වලට කියලා දෙන්නේ නැහැ. ඉතින් ඒකේ වටිනාකමත් අනිවාර්යම තියෙනවා. ඉතින් ඒට අමතරව වතුර බිව්වට පස්සේ අපට වොෂ්රූම් යන්න සිද්ධ වෙනවා. එතකොට අපි පාඩම් කරන තැන ඉඳලා අපට ඇවිදලා පොඩ්ඩක් ආයෙත් එන්න පුළුවන්. එතකොට අපේ මයින්ඩ් එක වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ඇඟත් ඇක්ටිව්, එහෙම නැත්නම් ක්‍රියාශීලී වෙනවා. ඉතින් ඒකත් ගොඩක් වැදගත් වෙනවා අපේ පාඩම් කරන දේ ගොඩක් යටි හිතට ගිහිල්ලා තැම්පත් කර ගැනීම සඳහා. ඉතින් ඒක තමයි හතරවෙනි කාරණේ වෙන්නේ. පස්වෙනි කාරණේ තමයි ඉක්මනින් නිින්දට යන්න, ඉක්මනින් අවදි වන්න කියන කාරණේ. අපි දන්නවා ගොඩක් වෙලාවට අපි දවස් ගොඩක් මහන්සි වෙලා තමයි ගත කරන්නේ. ගොඩක් වෙලාවට ඉස්කෝලේ යනවා, හවස පන්ති යනවා, ඇවිල්ලා වැඩ කරනවා. ඔන්න ඔය වැඩ ටික තමයි ගොඩක් වෙලාවට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කරන නංගි කෙනෙක්, මල්ලි කෙනෙක් කරන්නේ. ඉතින් කොහොම හරි මේ වීඩියෝ එක බලන හැමෝම දන්නවා උදේට නැගිට වෙලාව ඉඳලා රාත්‍රිය නිින්දර යනකම් අපි මොනවා හරි වැඩක් කරනවා. ඒ කියන්නේ අපේ මනස වෙහෙසට ලක් වෙනවා. අන්නේ වෙහෙසට ලක් වෙනකොට අපි හැමෝටම කිසියම් ලෙවල් එකක් තියෙනවා. අන්නේ ලෙවල් එකෙන් එහාට හැමදාම වැඩ කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා තමයි මම මේ විදියට පස්වෙනි කාරණේ විදියට තෝරගත්තේ ඉක්මනින් නිින්දට යන්න, ඉක්මනින් අවදිවන්න කියන කාරණේ. ඉතින් ඉක්මනට නිින්දට යන්න, ඒ වගේම ඉක්මනින් අවදිවන්න කියන කාරණා ඇතුලේ ගැබ් වෙලා තියෙනවා නංගි මල්ලි. ඔයා ඊළඟ දවසේ වැඩ කරන්න ලොකු එනර්ජි එකක්, ලොකු ශක්තියක් එකකින් ලැබෙනවා. ඉතින් අපි දන්නවා ගොඩාක් රෑ වෙනකන් ඉඳලා අනිත් පහුවෙදා දවල් වෙනකන් නිදා ගන්නවට වඩා කලින් නිදාගෙන කලින් නැගිට්ටට පස්සේ ඔයාට පුළුවන් අනිත් පහුවෙදා උදේ පාන්දරම නැගිටින්න. එතකොට උදේ පාන්දර අපි දන්නවා පරිසරය ගොඩක් සීතලයි. අන්න ඒ සීතලත් එක්ක, එහෙම නැත්නම් ඒ පරිසරයෙන් දැනෙන නැවුම් ගතියත් එක්ක ඔයාට පුළුවන් නම් ජීවිතය ආරම්භ කරන්න ඔයාට ඒ දවස සාර්ථක කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයා ඒ දවසේ කරන සියලුම වැඩ ඔයාට යහපත් ආකාරයෙන් නිවැරදි ආකාරයෙන් කරගැනීමට ලොකු මානසික සහ ශාරීරික ශක්තියක් ලැබෙනවා. ඉතින් ඒක ගොඩක් වැදගත් වෙනවා පාඩම් කරන නංගි කෙනෙක්, මල්ලි කෙනෙක් විදිහට ඔයාලා හැමෝටම. ඊළඟ කාරණේ තමයි ගොඩක් වෙලාවට සෙනසුරාදා ඉරිදා දවස්වල ගොඩක් නංගිලා මල්ලිලා ගෙවල් වලට වෙලා තමයි වැඩ කරන්නේ. අන්න ඒ දවස්වලට, ඒ කියන්නේ ඔයා දවසම ගෙදරට වෙලා පාඩම් කරන දවස්වලට දවල් කාලයේදී කෙටි නිින්දක් ලබා ගන්න අමතක කරන්න එපා. කෙටි නිින්දක් කියන එකේ තේරුම තමයි නංගි මල්ලි ඇත්තටම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම කෙටි වෙන්න ඕන. ඉතින් ගොඩක් නංගිලා මල්ලිලාට මම මේක කිව්වට පස්සේ එයාලා දවල් නිදා ගන්නවා. ඊට පස්සේ පැයක් දෙකක් තුනක් වගේ නිදා ගන්නවා. එහෙම නෙවෙයි නංගි මල්ලි, උපරිම පැය භාගයක් පැයක් අතර වගේ කාලයක් දවල්ට නිදා ගන්න. මොකද අපේ මනස පුංචි විවේකයක්, එහෙම නැත්නම් පොඩි බ්‍රේක් එකක් අවශ්‍යයි. ඒ වගේ වෙලාවට ඔයාලට පුළුවන් නම් පුංචි පැයක පැය භාගයක වගේ පුංචිම පුංචි කෙටි විවේකයක් විදිහට ඔයාලට පොඩ්ඩක් හාන්සි වෙලා, එහෙම නැත්නම් නිදාගෙන ඉන්න, ඒක ගොඩක් වැදගත් වෙනවා ඔයාගේ ස්ටඩි වලට, එහෙම නැත්නම් ඉගෙනුම් කටයුතු සඳහා. ඒක තමයි මම ඊළඟට තෝරගත්ත වැදගත්ම කාරණේ වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට මතක් කරන්න ඕනේ වැදගත්ම දේ තමයි නංගි මල්ලි, ඔයාලා මේක වරදවල තේරුම් ගන්න එපා. දවල්ට කෙටි නිින්දක් ලබා ගන්න කිව්වට පස්සේ වැඩි වෙලාවක් නම් නිදා ගන්න එපා. එහෙම කරොත් ඔයාගේ ස්ටඩි, එහෙම නැත්නම් ඔයා පාඩම් කරන වැඩේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙනවා. ඉතින් ඒක නිසා පරිම පැයක් නිදාගත්තට ප්‍රශ්නයක් නැහැ. පැයට අඩු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. පැයත් පැය භාගයක් අතර කාලයක් ඔයාට දවල් කාලයේදී චූටි නිින්දක්, කෙටි නිින්දක් ලබා ගන්න පුළුවන් නම් ඔයාගේ ගිනුම් කටයුතු ගොඩක් ඵලදායීව කරගන්න ඔයාට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම රාත්‍රියේදීන නිදිමත නැති කරගන්නත් ඒක ගොඩක් වැදගත් වෙනවා. දැන් අපි බලමු ඊළඟ කාරණේ මොකද්ද කියලා. හත්වෙනි කාරණේ විදිහට මම තෝරගත්ත ශරීරය අවදියෙන් නිතරම තියාගන්න කියන කාරණේ. ශරීරයේ කොටස් අවදියෙන් තියාගන්න කියන එකේ තේරුම තමයි නංගි මල්ලි, අපි දන්නවා ගොඩක් වෙලාවට පාඩම් කරනකොට අපේ ශරීරයේ තියෙන එකම ඉරියව්වක. ඉතින් ඒ ඉරියව්වෙන් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් නම් ඔයාට මේ ඉෆෙක්ටිව් එක, එහෙම නැත්නම් පාඩම් කරන එකේ ඵලදායීතාව ගොඩක් වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ශාරීරික කොටස් අවදියෙන් පවත්වා ගැනීම සඳහා ඔයාට පුළුවන් පාඩම් කරනකොට ඔයා පුටුවේ වාඩි වෙලා ඉන්නවට අමතරව පොඩි වෙලාවකට පස්සේ ඔයාට පුළුවන් කාමරේ පොඩ්ඩක් ඇවිදින්න. එහෙම නැත්නම් ඇවිදින ගමන් පාඩම් කරන්න පුළුවන්. රාත්‍රී කාලේ නම් පොඩ්ඩක් එළියට ඇවිල්ලා පොඩ්ඩක් අහස දිහා බලන් ඉන්න පුළුවන්. අන්න ඒ වගේ ක්‍රියාවලි හරහා ඔයාගේ ශරීරය පොඩ්ඩක් ඇක්ටිව්, එහෙම නැත්නම් ක්‍රියාශීලීව පවත්වා ගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වැදගත් වෙනවා නිදිමත පරාජයට පත් කිරීම සඳහා. ඉතින් දවල් කාලේ එන නිදිමතක් නැති කිරීම සඳහා ඔයාට පුළුවන් එක තැන පාඩම් කරනවා වෙනුවට තැනක ඉඳලා පාඩම් කරනවා, ආයෙ පොඩ්ඩක් කාමරේ පොඩ්ඩක් ඇවිදිනවා, එහෙම නැත්නම් පාඩම් කරන තැන චුට්ටකට මාරු කරනවා. අන්න ඒ වගේ ක්‍රියාවලි හරහා ඔයාට පුළුවන් ඔයාගේ ශරීරය එක තැන තියාගන්නේ නැතුව එක එක ඉරියව්වලට පවත්වා ගන්නකොට ඔයාගේ මනසත්
ආකාරයට වෙනස් වෙලා ඔයාගේ පාඩම් කටයුතු ඉෆෙක්ටිව් විදිහට කරගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි වරදව තේරුම් ගන්න එපා ශරීරය ඉරියව් වෙනස් කරන්න ඕනේ කියලා. ඔයා පාඩම් කරන්නේ පුටු ඉඳලා නම් ඊළඟට ඇඳට ගිහිල්ලා නම් පාඩම් කරන්න එපා. මම කලින් කාරණයකදී එක මතක් කරා. ඇඳට ගිහිල්ලා නම් දවල් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී කිසිම වෙලාවක පාඩම් කරන්න එපා. ඒ විදිහට පාඩම් කරන අය ජීවිතය අසාර්ථක වෙනවා. ඉතින් ඒක නිසා ඔයා ජීවිතය අසාර්ථක වෙන්න කැමති නැහැ. ඔයා ජීවිතේ සාර්ථක වෙන්න කැමති කෙනෙක්. ඉතින් ඒක නිසා මම මේ කියන ශරීරය ඇක්ටිව් විදිහට තියාගන්න කියන කාරණා විතරක් කරන්න ඇඳට ගිහිල්ලා නම් පාඩම් කරන්න කිසිම වෙලාවක හිතන්නවත් එපා. ඊළඟට අටවෙනි කාරණේ විදිහට මම තෝරගත්තේ නංගි මල්ලී පාඩම් කරන දේ ශබ්ද නගා කියවන්න කියලා. ඉතින් පන්ති කාමරේ එහෙම නැත්නම් ඉස්කෝලේදී වලට ගුරුවරයා උගන්වන දේ ඔයාලා නිවැරදිව අහගන්න ඕන. ඒක අංක 1. අහලා ඔයාලා පාඩම් කරන එහෙම නැත්නම් ඔයා ගණන් හදන වෙලාවට නම් මේක එච්චර වැදගත් නැහැ. ඔයාලා පාඩම් කරන වෙලාවට ඔයා පාඩම් කරන දේ ඔයාට හොඳින්ම තේරුණාද නැද්ද කියලා බලාගන්න ඔයාටම ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඔයා හිතන්න මොහොතකට ඔයා තමයි ටීචර් කියලා. ඔයා හිතාගන්න ඔයාගේ ඉස්සරහින් යම්කිසි පුද්ගලෙක් ඉන්නවා කියලා. එයාට ඔයා උගන්වන්න. ඔයාට පුළුවන් නම් ඔයා ඉගෙනගත්ත දේ එයාට කියලා දෙන්න. ඇත්තටම ඔයාට ඒ ඉගෙනගත්ත දේ හොඳින්ම තේරලා තියෙනවා. සමහර වෙලාවට අපිට තේරුම් යනවා අපිට දෙයක් හොඳටම පුළුවන් කියලා හිතනවා. හැබැයි ඒක යම් කෙනෙකුට කියලා දෙන්න ගියාට පස්සේ ඔයාට ඒක කියලා දෙන්න බැහැ. ඒක ඇත්තටම තේරුම තමයි ඔයාට ඒක තේරිලා නැහැ. ඒක ඔයාට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි පිළිගන්න සිද්ධ වෙනවා නම් ගිමල්ලි මේක ගොඩක් මම ඇනලයිස් කරලා ගත්ත ඩේටා වලින් ගත්ත ප්‍රතිඵලයක්. ඉතින් ඒක නිසා ඔයාට මේක පිළිපදින්නම වෙනවා. ඔයාට යම් කිසි දෙයක් කාට හරි කියලා දෙන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට ඒ කාරණය හොඳින්ම තේරිලා. ඉතින් ඒ වගේ එකක් එක්සෑම් එකට આવත් ඔයාට පුළුවන් නිවැරදි පිළිතුරු ලබා දෙන්න. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් වෙන්න ඕන ඔයා පාඩම් කරන දෙය තවත් කෙනෙකුට කියලා දෙන්න. ගෙදරින් අම්මට තාත්තට අයියට අක්කට නංගිට මල්ලිට එයාලා අහන් හිටියේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ නංගි මල්ලි. ඔයා ගිහිල්ලා කියලා දෙන්න. ඉතින් මම ඉගෙන ගන්න කාලේ නම් නංගි මල්ලි ගස්වලට උගන්වලා තියෙනවා. මගේම හෙවණැල්ලට උගන්වලා තියෙනවා. සමහරවිට මගේ ළඟම තියෙන පුටුවටත් මම උගන්වලා තියෙනවා. මම ගුරුවරයා කියලා මොහොතකට හිතලා මම දන්න දේ අනිත් එක්කරට කියනවා. එතකොට මට තේරෙනවා මට මේක බැහැ. මට මේක හොඳට පුළුවන් කියලා. ඉතින් මේක ගොඩක් වැදගත් වෙන අපි පාඩම් කරන දේ හොඳින් මනසේ තැම්පත් වෙලා විභාග සාර්ථකව ජයග්‍රහණය කිරීම සඳහා. ඒ විතරක් නෙවෙයි නංගි මල්ලි අපි යම් කිසි දෙයක් ශබ්ද නගා කියවනකොට අපේ මනස එහෙම නැත්නම් අපි ඇතුලේ ඉන්න පුද්ගලයා ඇක්ටිව් වෙනවා. ඒ කියන්නේ ක්‍රියාශීලී වෙනවා. එතකොට අපිට නිදිමත කියන එක කොහෙත්ම ඇති වෙන්නේ නැහැ. එතකොට අපි දන්නවා ගොඩක් වෙලාවට ඔයාට එක්ස්පීරියන්ස් එකක් අත්දැකීමක් ඇති. අපි පාඩම් කරනකොට ඔළුව අත තියාගෙන මෙහෙම පාඩම් කරනකොට ඒක ටික වෙලාවක් යනකොට නිදිමත බවට පරිවර්තනය වෙනවා. මෙහෙම තියනත් මෙහෙම වෙලා ඔහොම ගිහිල්ලා ලස්සනට මේසෙ උඩම නිදා ගන්න අවස්ථා ගොඩක් අපිට තියෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට ෆලෝ කරන්න නංගි මල්ලි මම දැන් මේ කියන එක මමත් එක්සෑම් කරන ගොඩක් අවස්ථාවලදී මේ වැඩේ කරනවා අදටත් කරනවා. ගොඩක් වෙලාවට ශබ්ද නගා කියවනවා. ඉතින් මේ ශබ්ද නගා කියවනකොට ඔටෝමැටිකලි අපේ මනස දෙයාකාරයකට එකම දේ තැම්පත් වෙනවා. එකක් තමයි අපි කතා කරනකොට ඒ කතා කරන දේ අපේ කන හරහා මොළයට යනවා. එහෙම නැත්නම් අපි හිතන දේ එකපාරම මොළයට යනවා. ඉතින් මෙන්න මේ ආකාර දෙකින්ම එකම සිද්ධාන්තයේ ක්‍රම දෙකකට අපේ මොළයට යනවා. ඉතින් ඒ හරහා අපේ මනසට හොඳ ආකාරවම අපි ඉගෙන ගන්න දේ ස්ථිර මතකයට ගිහලා තැම්පත් වෙනවා. ඉතින් ඒක නිසා මතක තියාගන්න ඔයා පාඩම් කරනවා නම් යම් කිසි දෙයක් ඔයාට පුළුවන් නම් එක ශබ්ද නගා කියවන්න පුළුවන් වටපිටාවක නම් ඉන්න ඔයා ඒක අනිවාර්යයෙන්ම ශබ්ද නගා කියවන්න. ඉතින් සමහර අවස්ථාවලදී මේකට gederin බාධා එන්න පුළුවන්. ඉතින් ඒ විදිහට පොඩ්ඩක් ඒකත් හිතන්න පාඩම් කරනකොට ශබ්ද නගා කියවන්න. හැබැයි gedara යට බාධාවක් නැත්තම් විතරක් ඒ වැඩේ කරන්න. ඉතින් මම විශ්වාස කරන විදිහට මගේ exam ගොඩක් පාස් වෙන්න හේතුව තමයි ශබ්ද නගා විභාගයට කලින් අපි පාඩම් කරන දේ කියවන එක. දැන් අපි බලමු 9 වෙනි කාරණේ මොකද්ද කියලා. 9 වෙනි කාරණේ තමයි ලිවීමෙන් ඉගෙන ගන්න කියන කාරණේ. ලිවීමෙන් ඉගෙන ගන්න කියන කාරණේදී අපි එතෙන්දි කතා කරන්නේ නම් ගිහම අපි දන්නවා පාඩම් කරනකොට ගොඩක් වෙලාවට මේ විදිහට පොතක් අරගෙන පොත දිහා බලලා කියවන එක තමයි දැන් ඔයාලා ගොඩක් වෙලාවට කරන්නේ. මම කියන්නේ පාඩම් කරන්න පිටුවක්ද දෙකක්ද ඒක අදාළ නැහැ. ඔයා ඒකෙන් ඉගෙන ගත්ත දේ ඉක්මනට කොලේක ලියන්න. ඒ කොලේ තියාගන්න අවශ්‍යත් නැහැ, විසි කරන්නත් පුළුවන්. ඉතින් මම කියන්නේ ඔයා පාඩම් කරන දේ කොලේක ලියන්න. කොලේක ලියනකොට ඔයා කලින් පාඩම් කරපු දේවල් තමයි මෙනෙහි කරලා කොලේක ලියන්න බලන්න ඕන. එතකොට ඔයාට පුළුවන් වෙනවා ඔයා කලින් පාඩම් කරපු දේවල් ඇත්තටම ඔයාගේ මනසට ගියාද තැම්පත් වුණාද කියලා තේරුම් ගන්න. ඉතින් ඒ විදිහට ඔයාට ලියන්නකොට ඔයාට තේරෙනවා නම් මම මේ පාඩම් කරපු දේවල් ඇත්තටම මට මතක නැහැ කියලා ඔයාට පුළුවන් ආයෙත් පොත බලන්න. පොත බලලා ඔයාට ලොකු අභිමානයක් එහෙම නැත්නම් ලොකු ආත්ම ශක්තියක් තියෙනවා නම් දැන් මට මේ පාඩම් කරපු දේ පුළුවන් කියලා ඔයා ඒක චෙක් කරලා බලන්න ටක් ගාලා කොලේක ලියන්න. මොකද අපි දන්නවා එක්සෑම් කියලා කියන්නේ අපි වචනෙන් දෙනවට වඩා ගොඩක් වෙලාවට එක්සෑම් තියෙන්නේ ලියන්න. එතකොට අපි දන්නවා අපේ මනසේ තියෙන එක එළියට ගන්න තමයි නංගි මල්ලි අමාරුයි කියලා. ගොඩක් නංගිලා මල්ලා පාඩම් කරන්න දක්ෂයි.
හැබැයි එක්සෑම් එකට ගිහිල්ලා පැය දෙකකදී අපි පාඩම් කරලා අපේ මනසේ තියෙන දේවල් එළියට ගන්න දක්ෂ නැහැ. ඉතින් ඒක නිසා මම මේ වෙලාවේ කියන වැදගත්ම කාරණේ තමයි ඔයා පාඩම් කරන්න පාඩම් කරනකොට අපේ යටිහිතටම ගියාද නැද්ද කියලා චෙක් කරගන්න පුළුවන් මෙතඩ් එකක් තමයි ඔයා ආයෙත් ඔයාගේ මනසත් එක්ක පුංචි පරීක්ෂණයක් කරන්න විභාගයට යන්න කලින් ලියලා පාඩම් කරනකොට ගොඩක්ම වැදගත් කාරණයක් තමයි ඒකත්. මම එක්සෑම් යන්න කලින් ගොඩක් වෙලාවට මම පාඩම් කරන දේ ඒ වෙලාවෙම අනිත් පැත්තට කොලේක ලියනවා. ඒ කොලේ සමහර අවස්ථාවල තියාගන්නවා. වැඩක් නැත්නම් ඒ කොලේ අයින් කරලා දානවා. අන්න ඒ විදිහට ඔයාලට හැකියාව තියෙනවා නම් ගිය මල්ලියේ පාඩම් කරනකොට කොලයක් පාවිච්චි කරලා ලියන්න. එතනදී ඔයා ලියන කොලේ ඔයා පිළිවෙලට ලස්සනට ලියන්න ඕනේ නැහැ. ඔයා උඩ බලාගෙන ලිව්වත් කමක් නැහැ. ඔයාගේ මනසින් ඔයා එළියට ගන්න තමයි try කරන්න ඕනේ. ඔයාගේ මනසේ තියෙන ලොකු දැනුම් සම්භාරය එළියට අරගෙන ඉක්මනට ලියා ගන්න පුළුවන් කියන එක තමයි ජීවිතේ එහෙම නැත්නම් exam ජයග්‍රහණය කරන්නේ. ඉතින් ඔයා කොච්චර දැනුම් සම්භාරයක් මනසේ තියාගත්තත් වැඩක් නැහැ. exam එකේදී එළියට අරන් වචන බවට පරිවර්තනය කරන්න බැරි නම්. ඉතින් ඒක නිසා මේ exercise එක මේ අභ්‍යාසය ගොඩක් වැදගත් වෙනවා. exam එකට යන්න කලින් පවා කරලා යන එක විභාගයේ ජයග්‍රහණය කර ගැනීම සඳහා. ඉතින් ඒක නිසා මගේ ආදරණීය නංගිලා මල්ල හැමෝම මේ මෙතඩ් එක නම් ෆලෝ කරයි කියලා අනිවාර්යයෙන්ම මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි නංගි මල්ලි ඔයා පාඩම් කරනදී අනිත් පැත්තට ඔයා කොලේක ලියනවා නම් පිළිවෙලට හෝ අපිළිවෙලකට මොනවා හරි විදිහකට කොලේක ලියනවා නම් ඒ වගේ වෙලාවට ඔයාට පුළුවන් ඔයාගේ උදාසීනකම එහෙම නැත්නම් ඔයාගේ කම්මැලිකම පවා නැති කරගන්න. මොකද අපි දන්නවා අපි ලියනකොට අත ඇක්ටිව් වෙනවා, මනස ඇක්ටිව් වෙනවා. එතකොට මේ ක්‍රියාවලිය හරහා ඔයාගේ ඉෆෙක්ටිව් එහෙම නැත්නම් ඵලදායීතාව වැඩි වෙනවා. එතකොට ඔයාට නිදිමත සම්පූර්ණයෙන්ම නැති කර ගැනීම කියව තියෙනවා. ඒකට හේතුව තමයි හුදෙක් ප්‍රේක්ෂකෙක් නොවි ඔයත් ලේඛකෙක් බවට පත් වෙන නිසා. ඉතින් ඒක නිසා ඔයාට මේ දෙන වැදගත්ම වැදගත් පණිවිඩය තමයි මමත් ෆලෝ කරපු තාමත් ෆලෝ කරන දෙයක් තමයි පාඩම් කරනදී අනිත් පැත්තට කොලේක ලියන එක. දැන් අපි යමු අද දවසේ මට ඔයාලට කියලා දෙන්න තියෙන අවසාන වැදගත්ම නිදිමත නැති කරන ක්‍රමය මොකක්ද කියලා. ඉතින් අද වීඩියෝ එකේදී නිදිමත නැති කරන්න පුළුවන් ක්‍රමයක් විදිහට මම දෙන අවසානම ට්‍රික් එක තමයි රාත්‍රී කාලයේදී අමාරු පාඩම් තෝරගන්න එපා පාඩම් කරන්න. ඒක තමයි අවසානම වැදගත් කාරණේ වෙන්නේ. රාත්‍රී කාලේ ගොඩක් නංගිලා මල්ලා කරන වැරද්දක් තමයි ගොඩක් අමාරු එහෙම නැත්නම් අසීරු පාඩම් වලින් පාඩම් කරන්න පටන් ගන්න එක. ඒක කොහෙත්ම කරන්න එපා නංගේ මල්ලී. ඔයාට බැරි පාඩමක් හරි එහෙම නැත්නම් ඔයාට බැරි විෂයක් හරි තියෙනවා නම් ඒක දවල් කාලේ එහෙම නැත්නම් එළියේ තියෙන වෙලාවක පාඩම් කරන්න තියාගන්න. ඔයා රාත්‍රී කාලයේදී මේ නිින්දත් එක්ක කරන සටන ජයග්‍රහණය කර ගැනීම සඳහා ඔයාට ආශාවක් තියෙනවා නම් ඔයා කරන්න ඕනේ එකම දේ තමයි රාත්‍රී කාලේ පාඩම් කරනකොට ඔයා ආසම කරන විෂේ ඔයා ආසම කරන කොටසක් අරන් පාඩම් කරන්න. ඉතින් අන්න ඒ විදිහට ඔයා ආසම කරන පාඩමක ඔයා ආසම කරන විෂය කොටසක් පාඩම් කරනකොට ඔයාගේ එන නිදිමත ඔයාටම පාලනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම කියපු අනිත් ක්‍රම 9ම ගැන පොඩ්ඩක් අමතක කරත් ඔයාට පුළුවන් මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරොත් ඔයාට රාත්‍රී කාලේ පාඩම් කරනකොට එන නිදිමත සම්පූර්ණයෙන්ම නැති කරගන්න. ඉතින් ගොඩක් වෙලාවට රාත්‍රී කාලයේදී පාඩම් කරනකොට ගණන් වගේ විෂයක් ඔයාට අසීරු වෙනා රාත්‍රී කාලේ පාඩම් කරන්න එපා. ගණන් වගේ විෂයක් සඳහා ගොඩාක්ම හොඳ උදේ පාඩම් කරන එක. මොකද උදේ කාලේ පරිසරයේ සිසිල් එහෙම නැත්නම් නැවුම් ගතියක් තියෙනවා. මෙන්න මේ නැවුම් ගතියත් එක්ක අපි නිදාගෙන නැගිටින්නේ. අන්න ඒ එතකොටත් ලැබෙන නැවුම් ගතියක් තියෙනවා. මෙන්න මේ නැවුම් ගතිය නිසා ගණිතය වගේ විෂයක් ඔයාගේ මනසට හොඳින්ම ධාරණය කරගන්න. ඉතින් ඒක නිසා මම නම් පාඩම් කරන විෂයන් අතරින් ගොඩක් ලේසිම පාඩම් එහෙම නැත්නම් ගොඩක් ලේසිම විෂයන් තමයි රාත්‍රී කාලේ පාඩම් කරන්නේ. ඊට පස්සේ උදේට නැගිට ගමන් පාඩම් කරන්නේ මොනවද? එහෙම නැත්නම් උදේට නැගිට ගමන් කරන්නේ මොනවද? ගණන් හදන එක. එතකොට පරිසරයේ නැවුම් නිසා අපි හදන ගණන් ඉතාම පහසුවෙන් හදන්න එහෙම නැත්නම් අමාරු ගණන් පවා ලේසිං හිතන ක්‍රම පවා අපට මතක් වෙනවා උදේට ගණිතය හදන්න පටන් ගත්තොත්. ඉතින් මම මේ කියන කාරණේ වරදවලා තේරුම් ගන්න එපා. ගණන් හදන්න හොඳම වෙලාව උදේ විතරයි, රාත්‍රියට ගණන් හදන්න හොඳ නැහැ කියලා එහෙම එකක් නැහැ. ඔයාට ගණිතයට ලොකු ආශාවක්, ඒ කියන්නේ ඔයා ගොඩක් ගණිතයට ආදරේ නම් ගොඩක් ආසයි නම් ඔයාට පුළුවන් රාත්‍රියට ගණිතය වගේ විෂයක් කරන්න. ඉතින් අපි දන්නවා ලංකාවේ ගොඩක් අය ගණිතයට එච්චර ආසාවක් නැහැ. එතකොට රාත්‍රී කාලේ ගොඩක් අසීරු ගණිත පාඩම් ගත්තොත් ඒකම හේතුවක් වෙනවා රාත්‍රියට ඉක්මනට නිින්ද යන්න. ඉතින් ඒක නිසා ගණිතය වගේ විෂයක් රාත්‍රියට පාඩම් කරන්න එහෙම නැත්නම් රාත්‍රියට ගණන් හදන්න ගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගණිතයේ තියෙන අසීරු පාඩම් තෝරගන්න එපා රැයට ගණන් හදන්න. ඒක හේතුවක් වෙනවා නිින්දට. ඉතින් ඒක නිසා ගණිතේ රැයට පාඩම් කරනවා නම් එහෙම නැත්නම් රැයට ගණිතේ ගණන් හදනවා නම් ඔයාට පුළුවන් ලේසි පාඩම් වලින් ගණන් හදන්න. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට ඔයාට තේරෙනවා ඇති නිින්ද ඇත්තටම දැන් මට නිදිමත නැහැ කියලා. අන්න ඒ වගේ වෙලාවට ඔයාට පුළුවන් අමාරු ගණක් උනත් අරන් හදන්න. ඉතින් අපි දන්නවා නිදිමත තියෙන පුංචි කාලයක් සමහරට 7 ඉඳලා 9 දක්වා
සමහරට 8 ඉඳලා 10 දක්වා අන්න ඔය වගේ පුංචි පැයක් පැයකමාරක් වගේ කාලයක් තමයි රැයට නිදිමත තියෙන්නේ. ඔයාට පුළුවන් නම් මොනා හරි සෙල්ලමක් දාලා ඒ නිදිමත තියෙන කාලේ පන්න ගන්න ඔයාට එළි වෙනකන් උනත් ඉන්න පුළුවන්. ඒක තමයි ඇත්තම කතාව. ඉතින් මෙතෙන්දි වර්ධවලා තේරුම් ගන්න එපා රැයට සෙල්ලමක් දාන්න කිව්වට පස්සේ ඔයාලා ගේම් ප්ලේ කරන්න ඒ වගේ වට නම් ලෑස්ති වෙන්න එපා. ඔයාට පුළුවන් මම කියපු ක්‍රම පාවිච්චි කරලා මේ ක්‍රම 10ක් තියෙනවා. මේ ක්‍රම 10න් අඩුම ගානේ 5ක් 6ක් පාවිච්චි කරත් මේ පැයක් එකමාරක් වගේ රැයට එන මේ කාලකන්නේ නිදිමත ඔයාට නැති කර ගන්න පුළුවන්. ඉතින් මේ නිදිමත පරාජයකට පත් කරන අය තමයි ලංකාවේ ප්‍රථමය, ලංකාවේ දෙවෙනිය, ඒ වගේම ලෝකේ ජයග්‍රහණය කරන පුජ්‍යලය බිහි වෙන්නේ. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම හැකියාවක් තියෙනවා ඒක කරන්න. ඉතින් කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ කියලා කියන්න බෑ. ඔයාලා හැමෝටම හැකියාවක් තියෙනවා. මේ ක්‍රම 10 ෆලෝ කරොත් ඔයාට රැට සහ දවල්ට එන නිදිමත නැති කරලා ඔයා මුහුණ දෙන සියලුම එක්සෑම් එකක් සියලුම ජීවිතයේ අභියෝගයක් පහසුවෙන් ජයග්‍රහණය කරන්න මේ නිදිමත කියන දෙයට අහු වෙන්නේ නැතුව. ඉතින් ඒක නිසා අද වීඩියෝ එක ගොඩක් දිග වැඩි වුණා. ගොඩක් දැනුම් සම්භාරයක් මම ඔයාලට මේ වීඩියෝ එක හරහා දුන්නා. පුළුවන් නම් මේ ක්‍රම 10 කොලේක ලියලා ඔයාට බිත්තියක උනත් ගහ ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඔයාට මේක අමතක වෙනකොට නැවත නැවත මතක් කරගන්න. ඉතින් ඒක නිසා මේ ක්‍රම 10 ෆලෝ කරන්න මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. කේවි ඉරෝෂන් YouTube නාලිකාව හරහා මම සාමාන්‍ය පෙළ ගණිතයේ වීඩියෝස් විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක ඔක්කොම බලන්න. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් वीडियो के पहले तीन रतु पाट बटन एक क्लिक करें बेल आइकन का क्लिक करो तमें मम दान गणित वीडियो का लंगट में गेन वागे निमे हेवती मतम सामान्य पहले विद्या गण पास मी यूट्यूब नालिका बल दखल नेता YouTube එකට ගිහලා pass me කියලා type කරලා pass me YouTube channel එකත් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට පුළුවන් pass me YouTube නාලිකාව හරහා දාන සාමාන්‍ය පෙළ විද්‍යාවට අදාළ videos ඔයාට පහසුවෙන්ම නරඹලා විද්‍යාව විෂය සඳහා පහසුවෙන්ම ඒ සාමාර්ථයක් ලබා ගන්න. ඉතින් ඒක නිසා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා pass me සහ KV erosion කියන YouTube නාලිකා දෙකම subscribe කරලා ඊට හැපැති තියෙන bell icons click කරලා තියාගන්න කියලා. ඒ වගේම තමයි මේ වෙනකොටත් අනුමාන ප්‍රශ්න දාලා තියෙනවා pass me video app එකට ඔයා pass me video සහ pass me කියන මිලියනයක් වටින apps දෙක ඔයා download කරලා නැත්නම් ඔයාට පුළුවන් play store එක හරහා download කරලා dialog number එකක් පාවිච්චි කරලා register වෙන්න. ඉතින් ඒ විදිහ register වෙන අයට පුළුවන් සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අනුමාන ප්‍රශ්නත් ඒ app හරහාම ලබා ගන්න. ඉතින් අනුමාන ප්‍රශ්න විශාල ප්‍රමාණයක් apps වලට දාන නියමිතයි දැනටමත් දාලා තියෙනවා. ඔයාට පුළුවන් ඒවා පාවිච්චි කරලා ඒවත් එක්ක ගණන් හදලා exam එකට යන්න. එතකොට ඔයාට සමහරට තේරෙයි අපි අනුමාන ප්‍රශ්න කියලා දාලා තියෙන ඒවා සහ විභාගෙදී ලැබෙන ඒවා අතර ලොකු වෙනසක් නැහැ කියලා. ඉතින් ඒවා ඔක්කොම ඔයාල වෙනුවෙන් අපි හැමදේම ඔයාලට ලබා දීලා තියෙනවා ඔයාගේ ජයග්‍රහණය වෙනුවෙන්. ඉතින් ඒක නිසා මගේ ආදරණීය නංගිලා මලිලා හැමෝම මේ සියලුම කාරණා එක්ක මගෙත් එක්ක ඉන්නවා කියලා මම හැමදාම විශ්වාස කරනවා. සාමාන්‍ය පෙළ උසස් පෙළ කැම්පස් සහ ශ්‍රී ලංකාවේ තියෙන ඕනම එක්සෑම් එකක් සහ ලෝකේ තියෙන ඕනම එක්සෑම් එකක් ජයග්‍රහණය කරන්න යනකොට එන ගැටළු ආශ්‍රිත වීඩියෝස් තවත් මම ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක මතක් කරන ගමන් අදට සමු ගන්නවා සියලු දෙනාටම ජයග්‍රහය අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.